ආයුබෝවන් ඔබ හැම දෙනාටම. ඉරිදා දවසේ සිරස FM දම්සක් නද ධර්මදේශනයේ ශ්‍රවණය කරන්නයි අපි මෙතෙන් සිට සූදානම් වෙන්නේ. ධම්මපදයේ පඬිත වග්ගයේ ගාථාවක තේරුමෙහි මෙන්න මෙසේ සඳහන් වෙනවා. යම් කෙනෙක් බුදුරදුන් විසින් මනාකොට දේශනා කරන ලද ධර්මය දැන ඒ අනුව පිළිපදිද්ද, ඒ ජනයෝ ඉතා අසීරුවෙන් තරණය කළ යුතු සසර තරණය කොට නිවනට පැමිණෙන්නේය. අපි මේ ඝෝර වූ භයංකර වූ සසර තුල නිරන්තර සැරිසරමින් නිවන ප්‍රමාද කරගන්නට බොහෝ දේ දැනුවත්ව හෝ නොදැනුවත්ව සිදු කරන කාලයක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය මනාව දැනගෙන ඒ ධර්මය පිළිපැදීම අපි කවුරුත් කළ යුතු දෙයක් බවට පත් වෙලා තියෙනවා. එහෙම නොවුනොත් අපිට තව කල්ප ගණනාවක් මේ සසර සැරිසරන්නට සිදු වේවි. සසර සැරිසරන සැරිසරන වාරයක් වාරයක් පාසා අප සසර දිගු කරගන්නට මිස සමහර විට සසර කෙටි කරගන්නටත් උත්සාහ නොකරාවි. තථාගත ධර්මය මේ ලෝකයේ තුල ඇහෙන්නේ මේ කාලයේදී පමණක් වන්නටත් පුළුවන්කම තියෙනවා. එනිසා තථාගත ධර්මය ඇසෙන කාලයේදී එයින් මනාව ඉගෙන ගත යුතු දේ ඉගෙනගෙන නිරන්තර කුසලයේහි නිරත වන්නට ඔබට අවස්ථාව උදා වේවා කියන ප්‍රාර්ථනාවත් එක්ක අපි මෙතෙන් සිට ධර්ම ශ්‍රවණය සඳහා සූදානම් වෙමු. අද ඉරිදා දම්සක් නද ධර්මදේශනයේ පැවැත්වීම සඳහා මා නමස්කාර පූර්වක ආරාධනා කරන්නේ පිළියන්දල ශාන්තිනිකේතන වාසී පූජ්‍ය වල්පුල ගෞතම ස්වාමින් වහන්සේට. අවසරයි ස්වාමීනි. චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස සාදු සාදු සාදු. ගරුතර මහ සංඝරත්නයන් අවසරයි සිරස FM දම්සක් නද පින්තිය ණය උදෙසාම ජීවිතය ගැන අවබෝධයක් ඇති කර ගැනීම වෙනුවෙන් ශ්‍රවණය කරන්න ඔබට ලැබිච්ච මහා කල්යාණ වැටක්. පින්වත්නි, අපි කවුරුත් බුදුරජාණන් වහන්සේගේ ශාසනය ගැන හිතේ පැහැදීමක් තියෙන නිසානේ දැන් මේ වගේ ධර්මයේ ශ්‍රවණය කරන්නේ. ඉතින් අපිට ඒ පැහැදීම තව තව දියුණු වෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපි හොඳට අවබෝධ කරගෙන ඒ ධර්මය දවසක අපිට ප්‍රත්‍යක්ෂ වෙද්දි, ඒක ප්‍රත්‍යක්ෂ වෙන අවබෝධයකින්ම අවසන් වෙන ධර්මයක් නිසා මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ ඉස්සරහට යන්න යන්න තියෙන පැහැදීම තව වැඩි වෙනවා මිසක් කවදාකවත් අඩු වෙන්නේ නැහැ. ඉතින් පැහැදීම ඇති වෙන්න ශ්‍රාවකයන්ට මේ ශාසනයේ තියෙන හේතු මොනවාද? මිනිස්සු පහදිනවා. පැහැදුනාට දන්නේ නැහැ ඇයි අපි මේ ශාසනයට පහදින්නේ කියලා. බුදුරජාණන් වහන්සේ මේ ධර්මය ගැන පහදින්න හේතු ඉතාම පැහැදිලිව පෙන්වලා දුන්න දේශනය අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. පින්වත්නි, මේ දේශනය අංගුතර නිකායේ සඳහන් වෙන පහරාද සූත්‍රය. පහරාද කියන නම මේ සූත්‍රයට ලැබෙන්න හේතුව තමයි බුද්ධ කාලේ උන්වහන්සේව මුණගැහෙන්න මහසාගරයේ ඉන්න එක්තරා අපිට ඇස් දෙකට එකපාරට නොපෙනෙන මහා දැවැන්ත සතෙක් කෙනෝ. දැවැන්ත කියන එකෙන් අදහස් කළේ ශරීරෙ නෙමෙයි, ප්‍රබල චරිතයක්, ප්‍රබල සත්ව කොට්ටාසයක්. මහසාගරයේ ඇසුරු කරගෙන පින්වත්නි අපිට ඇස් දෙකට නොපෙනෙන නාග කොටසක් ඉන්නවා. ඒ වගේම මහසાગරය ඇසුරු කරගෙන අසුර කියලා කොට්ටාසයක් ඉන්නවා. තිමි තිමිංගල ආදී බොහෝ සත්ව වර්ග ඉන්නවා අපි ඇස් දෙකට නොදකින. අන්නේ අතර අසුර කියන කොට්ටාසයට අයිති අසුර නායකයෙක් තමයි පහරාද කියලා කියන්නේ. මේ පහරාද බුදුරජාණන් වහන්සේව හම්බෙන්න ඇවිල්ලා වන්දනා කරලා වාඩිුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ පහරාදගෙන් අහනවා, "ඇයි පහරාද? ඕගොල්ලෝ මේ මහසાગරයට පුදුම විදිහට ආස කරනවා. මොකද්ද ඔච්චර ආස කරන්නේ හේතුව මහසાગරයට?" කියලා අහනකොට පහරාද කියන ස්වාමීනි, "අපි මේ මහසાગරයට ගොඩාක් ඇලුම් කරන්නේ හේතු අටක් හින්දා. ඒ තමයි ස්වාමීනි පළවෙනි කාරණේ,
මහා සාගරේ එකපාරට කොහෙවත් ගැඹුරු නැහැ. ටික 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 තමයි ගැඹුරට යන්නේ. ඉතින් අපි හරි ආසයි ඒකට. ගැඹුර නැතුව එක සැරේටම ටිකින් ටික අනුපිළිවෙලට ගැඹුරට යන නිසා අපි මේ සාගරේ ඒ කාරණේට හරි ආසයි. දෙවෙනි එක ස්වාමීනි, සාගරේ කොහෙන් බැලුවත් ආරක්ෂක වළල්ලක් වගේ විරලක් තියාගෙන ඉන්නවා. විරල නිසා මේ සාගරේ ආරක්ෂා වෙලා තියෙනවා. ස්වාමීනි අපි ඒකටත් හරිම ආසයි. මේ සාගරේ තියෙන ඔය විරලෙන් වටවෙච්ච නිසා අපි පුදුම කැමැති මේ සාගරයට හේතුවට. ඊළඟට කියන තුන්වෙනි කාරණේ, ස්වාමීනි මේ මහා සාගරේට මොනතරම් මලකුණු වැටුණත් කවදාකවත් ඒ මලකුණු තියාගන්නේ නැහැ. ඒවා ආපහු ගොඩබිමට ගොඩ දානවා. ඒකටත් අපි බුදුම ආසයි මේ සාගරේ තියෙන. අපි ආස තුන්වෙනි කාරණේ. හතරවෙනි කාරණේ කියනවා, මහා සාගරේ ඕනතරම් ජලය ගලාගෙන එනවා ගංගා, විවිධ ගංගා වලින් එක එක නම් තියෙන. සමහර ලාවට මහා ගංගා තියෙනවා ස්වාමීනි මේ ලෝකේ. ඒ මහා ගංගාවල මහා නම් සහිතව මහා ජල කඳන් ගලාගෙන එනවා. හැබැයි මොන විදියට ගංගාවලින් ජලය ගලාගෙන ආවත් එක එක නම් සහිතව සාගරයට ආවට පස්සේ අර ඔක්කොම නම් ටික අයින් කරලා දාලා එක නමක් විතරක් තියාගන්නවා සාගරේ. අර සියලු නම් අතහැරලා එකම එක නමක්, තමන්ගේ නම අනන්‍ය නමක් තියාගෙන ඉන්නවා මුහුදු ජලය, සාගර ජලය. එතෙන්දී පහරාද පෙන්නනවා ස්වාමීනි, ඔය කොයි ගඟේ වතුරත් සාගරයට ආවට පස්සේ කිසිම කෙනෙකුට මේ ඇවිල්ලා අචිරවතී ගඟේ වතුර, මේ ඇවිල්ලා මහී ගඟේ වතුර එහෙම කියන්න බෑ කිව්වා. ඉතින් ඒ වගේම බුදුරජාණන් වහන්සේට පහරාද කියනවා ස්වාමීනි, ඔන්න ඔය හතරවෙනි පුදුම සහගත කරුණත් අපි දැකලා මේ සාගරයට මෙච්චර ඇලුම් කරන්නේ. ඊළඟට ස්වාමීනි, මේ මහා සාගරයේ අපිට පේනවා තවත් තියෙනවා හරිම පුදුම සහගත ආශ්චර්ය කරුණ. ඒ තමයි බලන්න මේ සාගරයට ස්වාමීනි ඕන තරම් වතුර ගලාගෙන එනවා. ඇවිල්ලා මේ සාගරයට වතුර එකතු වෙනවා. එකතු වුණාට පස්සේ සාගරේ කවදාකවත් ඒ එකතු වෙච්ච ජලය ගංගාවලින්ද මේ වැස්ස වැහැලද මොන විදිහට වතුර ගලාගෙන ඇවිල්ලා එකතු වුණත් ඒක කිසිම විදිහකටවත් පිටවීමක් දකින්න නැති මහා සාගරේ කවදාකවත් උතුරල යන්නේ නැහැ. කොච්චර වතුර එකතු වුණත් ඒක තවදුරටත් ඉඩ තියෙනවා ඕනතරම් වතුරට ගලාගෙන ඉන්න. ඉතින් මේ කතාව බලන්න, දැන් ඔය කතාව පහරාද කියලා අද වෙනකොට අවුරුදු 2000 ගාණක් ගිහිල්ලා තාමත් වතුර ගලනවා. කැලණි ගඟද, මහවැලි ගඟද, වලවේ ගඟද, කළු ගඟද, මේ කොයි අපේ රටේ තියෙන ගංගා, වෙන රටවල තියෙන ගංගා, මේ ඔක්කොම ගංගා වලින් ජලය ගලාගෙන යනවා මහා සාගරයට. හැබැයි කොච්චර ගැලුවත් ඒ ඉඩ තියෙනවා. එකතු වෙනවා එකතු වෙනවා උතුරල යන්නේ නැහැ. මෙන්න මේකත් අපි දකින ආශ්චර්යමත් කරුණක් ස්වාමීනි. පස්වෙනි ආශ්චර්යමත් කාරණේ අපි දකින ආස කරන, ඒ හින්දාත් අපි හරිම ආසයිකෝ මේ සාගරයට. ඊට පස්සේ ස්වාමීනි බලන්න, ලෝකෙ කොහෙන් ගත්තත් මොන විදිහට වතුර මොන ගඟෙන් ගලාගෙන ආවත් මේ සාගරයට එයාටම කියලා අනන්‍ය රහක් තියාගෙන ඉන්නවනේ. ඒ රහ තියෙන්නේ එයාටම විතරයි. ලෝකෙටම අනන්‍ය රහක්, මුළු ලෝකෙම ගිහින් බැලුවම තනි රහක් තියාගෙන ඉන්න ලුණු රහ කියලා. ඒක රසං ලෝණ රසං, එකම එක රහක් ලුණු රසක්. මෙන්න මේ ලුණු රහ තියාගෙන ඉන්න නිසා මහා සාගරයට අපි හරි ආසයි කිව්වා. අපි ඇලුම් කරන හයවෙනි කාරණේ තමයි ස්වාමිනී ඒ. එතකොට තව කරුණක් තියෙනවා. ඒ තමයි මේ සාගරයේ ওই ගොඩබිම හිතා ගන්නවත් බැරි තරම් මහ වටින වස්තු තියෙනවා. රන් රිදී මුතුමැණික් ආදී මහ පුදුමාකාර වස්තු රාශියක් පිරිච්ච තැනක් ස්වාමිනි මහ සාගරය කියලා කියන්නේ. ඉතින් සාගරයේ තියෙන මේ වස්තු දැකලා ඒ තියෙන වටිනාකමත් එක්ක අපි සාගරයට ඒ පැත්තිනුත් හරි ආසයි. සාගරයේ එච්චරට වටින දේවල් තියෙන තැනක් නිසා. ඊළඟට ස්වාමිනි, මේ සාගරයේ ඕනම දැවැන්ත මහා සත්වයකට ඉඩ තියෙනවා. යොදුන් 100 200 300 විශාල සත්තුන්ට, තිමි තිමිංගල තිමිර පිංගල අසුර නාග ආදී විවිධ මහා දැවැන්ත සත්තුන්ට මේ සාගරේ ඉඩ තියෙනවා ස්වාමීනි. අපි ඒ නිසාත් මේ සාගරයට මේ තරම් ඇලුම් කරනවායි කියලා කියනවා. දැන් ගොඩබිම ප්‍රතිශතයයි සාගරේ ප්‍රතිශතයයි ගත්තම ඔබ දන්නවා ගොඩබිමට වඩා වැඩි ප්‍රතිශතයක් තියෙන සාගරේ. ඉතින් ගොඩබිම නැති ඉඩක් මේ සාගරය තුළ සත්වයන්ට ඉඩක් තියෙනවා. ඒ නිසා සාගරය තුළ ඉන්න දැවැන්ත සත්තු සාගරය ඇසුරු කරගෙන ඉන්න නිසාත් අපි සාගරයට හරි ආසයිකෝ. ඒ තමයි කෝ අටවෙනි කාරණේ. මෙන්න මේ ආශ්චර්යමත් කරුණු අට නිසා ස්වාමීනි අපි මේ සාගරයට මෙච්චර ඇලුම් කරන්නේ. එතකොට දැන් මේ ටික කියලා පහරා දහනවා බුදුරජාණන් වහන්සේගෙන්, ස්වාමීනි ඔබ වහන්සේත් මේ ශාසනයේ තුල ශ්‍රාවකයන්ව හොඳට පිහිටවලා තියෙනවා.
මේ ශාසනයේ ඉන්න ස්වාමීන් වහන්සේලා පුදුම ආදරේ මේ ශාසනයට, මේ බුද්ධ ශාසනයට මේ ශ්‍රාවකයෝ මේ තරම් ඇලුම් කරන්න මොකද්ද හේතුව ස්වාමීනි කියලා දැන් පහරාදත් අර විදිහටම අහනවා. බුදුරජාණන් වහන්සේගේ දේශනවල ස්වභාවය පින්වත්නි හරි පුදුමයි. උන්වහන්සේට පුළුවන් ඕනම කෙනෙකුට එයාට ගැළපෙන විදිහට උපමා උදාහරණ කියන්න. දැන් සමහර තැන්වල ඒ කෙනා කියපු විදිහටම ගැළපෙන්න ඒ ආකාරයෙන්ම කරුණු ටික පෙන්වනවා. කසි විශේෂම කේසි සූත්‍රේ, මේ පහරාද සූත්‍රය වගේ සූත්‍රවල එක හොඳට පේනවා. බුදුරජාණන් වහන්සේ මෙතන පහරාදටත් අර විදිහටම ගලපලා කියන පහරාද, මේ ශාසනයේ ඉන්න සියලු ශ්‍රාවකයන්ට මේ ශාසනය ගැන මෙච්චර හිත පහදින්න ආශ්චර්යමත් කාරණා ඒත් අටක් තියෙනවා. එයට තමයි පහරාද ඔබ කිව්ව මේ සාස්කරයේ කෙමෙන් 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 ගැඹුරට යනවා, එක පාටම ගැඹුරට යන්නේ නැහැ කියලා. එක සැරේටම ප්‍රපාත කොතනකවත් නැහැ, ටික 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 තමයි ගැඹුරට යන්නේ කියලා. ඒ වගේම තමයි පහරාද මේ ශාසනයේ කිසිම විදියකින් ප්‍රතිපදාව තුළ ගැඹුරක් එන්නේ නැහැ. එක සැරේටම අනුපිළිවෙල ප්‍රතිපදාවක් තියෙනවා. අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ පටිපදා, මේ ශාසනයේ තියෙනවා අනුපිළිවෙලින් ක්‍රමක්‍රමයෙන් හික්මෙන පිළිවෙලක්. දැන් ඔබ හිතන්න, අපි ශ්‍රද්ධාවෙන් දන් දීලා වන්දනා කරමින් බොහොම ප්‍රාථමික මට්ටමක අවස්ථාවක් ගැන අපි දකිනවනේ. ඉතින් මේක ටික 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 ගැඹුරට යනවා. හොඳට විදර්ශනා අවබෝධයට යන ශ්‍රාවකයෝ තත්ත්ව විපස්සති කියලා ඒ තන විදර්ශනා වශයෙන් විමසන ශ්‍රාවකයෝ ඉන්න ශාසනයකුත් මේ ශාසනයේ තියෙනවා. අරහත්ත්වයට පත් වෙන තැන දක්වාම ක්‍රමක්‍රමයෙන් අනුපිළිවෙලින් ගැඹුරට යන. දැන් බලන්න මාර්ගඵල අවබෝධය ගත්තත් එහෙමයි. සෝතාපන්න ඵලයෙන් සකදාගාමි ඵලයට, සකදාගාමි ඵලයෙන් අනාගාමි ඵලයට, අනාගාමි ඵලයෙන් අරහත් ඵලයට ක්‍රමක්‍රමයෙන් පිළිවෙලක් තියෙනවා. මුලින්ම සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන ටික විතරක් දුරු වෙනවා. ඊට පස්සේ කාමරාග පටික කියන සංයෝජන දෙක තුනී වෙනවා. තවත් ටිකක් දුරට යනකොට ඒ සංයෝජන දෙක සම්පූර්ණම ප්‍රහාණය වෙනවා. ඊට පස්සේ උද්දම් භාගයේ සංයෝජන ටික, ඒ කියන්නේ රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිජ්ජා කියන සංයෝජන ටික ඔන්න ඊට පස්සේ දුර වෙනවා. දැන් මේව විස්තර කරලා දෙන දේශනාවක් නෙමෙයි මම මේ කියන්නේ අනුපිළිවෙලක් ගැන. ශාසනය තුළ අර ඒ වගේ ක්‍රමක්‍රමයෙන් වැඩෙන අනුපිළිවෙල ප්‍රතිපදාවක් තියෙනවා. ඉතින් මේ නිසා බුදුරජාණන් වහන්සේ පහරාදට කියන පහරාද, බුද්ධ ශාසනෙත් ඔය එකපාරම ගැඹුර නැති නිසා සරල තැනකින් ටික 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 ගැඹුරට හිමින් හිමින් යන නිසා ශ්‍රාවකයෝ හරි ආසයිකෝ ඒ පැත්තෙනොත් මේ ශාසනයට. ඊට පස්සේ කියනවා මේ බුද්ධ ශාසනය තුළ දෙවනි ආශ්චර්යමත් කරුණ තමයි පහරාද ඔබ කිව්වා මහා සාගරේ විරලකින් වට වෙලා ආරක්ෂිතව තියෙනවායි කියලා. සාගරය තුළ තියෙන ඒ ආරක්ෂිත විරල වගේ තමයි මේ ශාසනය තුළත් සීලය කියලා තියෙනවා විරලක්. එතකොට සීලය කියන විරලෙන් වට වෙලා තමයි කිව්වා මේ බුද්ධ ශාසනෙත් ආරක්ෂිතව තියෙන්නේ. දැන් එතකොට දැන් ඔය සීලය පැහැදිලිවම ආරක්ෂිත තැනක් හැටියට දෙවෙනි කාරණේ කියලාම බුදුරජාණන්ස මෙතන පෙන්නලා තියෙනවා. දැන් මෙහෙම පෙන්නලා තියෙනකොට වර්තමානයේ සමහරු අර නිකන් විරල ඛාදනයක් කරනවා වගේ සීලය ප්‍රතික්ෂේප කරගෙන යන අධර්ම මත රාශියක් අපේ ශාසනයට එකතු වෙලා තියෙනවා මේ යුගයේ. සමහරු කියනවා මේ සීලය කියලා කියන්නේ නිගණ්ඨයන්ට අයිති එකක් කියනවා. සීලය බුද්ධ ශාසනයට අදාළ නැහැ කියනවා. බුද්ධ ශාසනයේ තියෙන සීලය කියන්නේ සිසිලු ලයලු. ප්‍රඥාවෙන් අවබෝධ වුණාට පස්සේ, කෙලෙස් දුරු වුණාට පස්සේ සිසිලු ලයක් ඇති වෙන එකටලු සීලය කියලා කියන්නේ. දැන් සීල කියන වචනේ බුදු වදනක්. බුදුහාමුදුරුව බුදුමුවින් අදාළ වචනයක්. ඒතර පින්වත්නි සිසිලු ලය කියන එක නම් සීලය කියන එකේ අර්ථය. දැන් ඔයත් හිතන්නකො සිසිල් කියන්නේ සිංහල වචනය. සිසිලු ලය, ලය කියන්නේ සිංහල වචනය. සිසිලු ලය කියන එක සීල කියනවා නම් බුදුහාමුදුරුව එතකොට සිංහල වචනයක් බල්ලා තමයි සීල කියන වචනේ දා දීලා තියෙන්නේ. දැන් එහෙනම් අද බුරුම ජාතික මිනිසුන්ට, ඊට පස්සේ තායිලන්තේ මිනිසුන්ට, ඔය වගේ බටහිර රටවල් ලයට පවා තමන්ට මේ සීල කියන වචනේට අර්ථ ගන්න වෙන්නේ හැමෝටම සිංහල භාෂාවත් එක්ක. ඉතින් මේ සිංහල භාෂාවට අනුව වචන හදාගෙන ගලපලා තමන්ට හිතෙන හිතන අර්ථකථන දීලා සීලය ප්‍රතික්ෂේප කරන්න හැදුවට බුදුරජාණන් වහන්සේ මේ විදිහට පහරාද සූත්‍රය පවා ඉතාම පැහැදිලිවම මේ සීලය කියන්නේ මේ බුද්ධ ශාසනයේ තියෙන ආරක්ෂිත සාගරයට විරලහා සමාන වටිනම දෙයක් කියලා උන්වහන්සේ පෙන්වලා දීලා තියෙනවා. නම් අපි කාටවත් උන්වහන්සේගේ බුද්ධ වචනයට ගරහා වෙන විදිහට උන්වහන්සේ වදාළ දේ ප්‍රතික්ෂේප කරන්න, උන්වහන්සේ පනෝපදේ ප්‍රතික්ෂේප කරන්න බෑ.
මොකද මේ ශාසනයට විනයක් සීලයක් කියලා දෙයක් තියෙනවා. මේක මේ නිවන් දැකීමට විතරක් සීල ගැන කිව්වේ නැහැ. බුදුරජාණන් වහන්සේ සීලේ පණවන්න හේතු 10ක් පෙන්නනවා. මේවා එකක් තමයි අපහැදිච්ච අය පහදින්න හේතු වෙනවා. අපසන්නානංවා පසාදාය පහදින්න හේතු වෙනවා. ඊට පස්සේ පසන්නානංවා බියෝබාවය පහදිච්ච කෙනා තව තව පහදින්න තව තවත් වැඩියෙන් පහදින්න මේ සීලය ආරක්ෂා කරන එක හේතුවක් වෙනවා. ඉතින් එතකොට ඒවා දන්නේ නැතුව මේ නිවන් දකින්න විතරක් සීලේ තියනවා කියලා හිතාගෙන ඔය සීල් රැකලා නිවන් දකින්න බෑ, නිවනට අදාළ නැහැ, ප්‍රඥාව දිනු කරන එක විතරයි කියලා කියන්නේම පින්වත්නි මේ ධර්ම ගැන අවබෝධයක් නැතුව. මේක පැහැදිලිව සාසනයට චිරස්ථිතියක් ආරක්ෂාවක්, සාගරයට වෙරළ ආරක්ෂාවක් හා සමානවම. දැන් අපි ඔබට මේ කාරණේදි කියන්න ඕන එක දෙයක්, ඒ තමයි දවසක් සාරිපුත්ත මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ අතරේ වෙන සාකච්ඡාවක සාසනයේ චිරස්ථිතියට මේ සීලය විනය කොච්චර උපකාර වෙනවද කියලා බුදුරජාණන් වහන්සේ අපූර්ව උපමාවක් කියනවා පින්වත්නි. මල්ලාසනයක මල් ටිකක් නිකන් පූජා කරලා තිබ්බොත් එහෙම හුලඟක් හමද්දි වීසි වෙලා යනවනම් බුදුරජාණන් වහන්සේ පෙන්වන මේ මල් ටික කොහොම එක නූලකට අමුණලා තනි මාලයක් හැටියට බරක් හැටියට එකතු කරනවා. එක නූලකට අමුණනවා සියලුම මල් ටික. එතකොට අර තනි මලක් විදියට තියදී විසි වෙලා ගියපු ඉක්මනට ඒ වගේ පහසුවෙන් විසි වෙලා යන්නේ නැහැ කියනවා. තනි බරක් බවට පත් වුණ ගමන් මොකක් වෙලාද මේ නූලකට අමුණුනාට පස්සේ. ඉතින් ඒතර බුදුරජාණන් වහන්සේ ඒ පෙන්වන කාරණාවත් එක පැහැදිලි පින්වත්නි, මේ ආශ්චර්යමත් ශාසනය තුල යම් කිසි කෙනෙකුට මේ ධර්මයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනන් අවබෝධ කරගෙන ඒ ධර්මය හරියට අර මල් ටික හා සමානයි. ඒ මල් ටික විනයක් නැති තැනක ඉක්මනින්ම අතුරුදහන් වෙලා යනවා වගේ තමයි නිකම්ම තිබිච්ච මල් ටික හුලඟකට හමද්දි වීසි වෙලා යනවා කියන එක. නූලකට ඇමුණුවාම බොහෝ කලක් ඒ මල් ටික එතන රැඳෙනවා වගේ නූලකට අමුණුනවා හා සමානයි කියනවා. නූල තමයි කියනවා විනය කියලා කියන්නේ. එහෙම විනයක් එක්ක එකතු වුණාට පස්සේ ඒ ධර්මයේ චිරස්ථිතියක් පැවැත්මක් තියෙන නිසා මේ සීලය කියන්නේ ආරක්ෂිත දෙයක්. සීලය නැතුව ශාසනය තුල නිවන් දකින්න පුළුවන් ওই සීලය නිගණ්ඨයන්ට අයිති එකක් කියලා ගරහා කරනයි මේ පහාරාද සූත්‍ර ගැන හිම ටිකක් තේරුම් අරගෙන ඉන්න ඕනේ. පින්වත්නි, ওই තමයි දෙවනි කරුණ. ආශ්චර්යමත් සාගරේට තියෙන වෙරළ හා සමානයි ශාසනයට තියෙන සීලය. ඊළඟට පින්වත්නි, මේ බුද්ධ ශාසනය තුල ආශ්චර්යමත් තුන්වෙනි කාරණේ බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. දැන් අර මහා සාගරේට මලකුණු වැටුණාට පස්සේ මලකුණු තියාගන්නතු ඒව ගොඩට ගැහුවයි කියවනේ. අන්නේ මලකුණු ගොඩට ගහනවා වගේ තමයි කියලා කියනවා. මේ ශාසනය තුල දුස්සීලෙක් ඉන්නවා නම් දුස්සීල පැවිද්දෙක්. ඒ දුස්සීල පැවිද්දා ශ්‍රමණ ජීවිතයෙන් බැහැරුණාට පස්සේ මේ දුස්සීලයව ශාසනය තුල සංඝයාගෙන් ඉවත් කරනවායි කියව. සංඝයාගෙන් ඉවත් කරනවායි කියලා කියන්නේ එයා මලකුණක් වගේ බැහැරට දානවා. එයා එතකොට ශාසනයට අයිති කෙනෙක් නෙමෙයි කියන එකයි. ශාසනයට අයිති නැති විදිහට බැහැරට දානවා නම් දැන් ඔයත් හිතා ගන්න, අද කවුරු හරි දුස්සීලකම් කරන හාමුදුරු කෙනෙක් දැක්කොත් එහෙම ශාසනය ගැන කලකිරෙන මිනිස්සු ඉන්නවනේ ඕන තරම්. සමහරු කියනවා අයියෝ මේ හාමුදුරු කරණේව දැක්කට පස්සේ අපිට බුද්ධ ශාසනෙත් එක්ක එපා වෙනවා කියනවා, බුද්ධ ආගමත් එක්ක එපා වෙනවා කියනවා, බුදු හාමුදුරුවොත් එක්ක එපා වෙනවා කියන අයත් ඉන්නවා. එතකොට බුද්ධාගමක සමහරු කියන අනේ අනිච්ච මේ ශාසනයට ගිය කල දසාවක් කියනවා. දැන් එතකොට මේ හාමුදුරු කරණේවට ශාසනයේ ඵලිද කියන එක ඔබට තේරුම් ගත හැකි. මලකුණක් සමානයි අර දුස්සීලය. ශාසනයේ සමානයි සාගරේට. මලකුණ ශාසනයට අයිති එකක් නෙමෙයි. පිටින් වැටිච්ච මලකුණ ඒක ආපහු සාගරේ බැහැරට විසි කරනවා වගේ ශාසනය තුලත් අර දුස්සීලය බැහැර වෙච්ච කෙනෙක්. ඒ කියන්නේ අයිති කෙනෙක් නෙමෙයි. ශාසනය තුල කෙනෙක් නෙමෙයි. ඒ නිසා දුස්සීලයේ දුස්සීලකම් එක බුද්ධ ශාසනයට ගිය කලදසාව කියලා ඔයත්තන්ට කියන අයිතියක් නැහැ. බුද්ධ ශාසනය ගැන කලකිරනවා කියන්නේ බෑ ශාසනයෙන් බැහැර කෙනෙක් වෙනවා. එතකොට මේ තමයි තුන්වෙනි ආශ්චර්යමත් කාරණේ. මේව දැනගෙන ඉන්න ඕනේ. සමහරු නැත්තම් බොරුවට චෝදනා කර කර විකාර කරන්නේ මේ ශාසනය ගැන මේ වගේ ආශ්චර්යමත් කරුණු බුදුරජාණන් වහන්සේ පෙන්නලා දීලා තියදී ඒව ගැන දන්නේ නැති නිසා. එතකොට පින්වත්නි, හතරවෙනියට බුදුරජාණන් වහන්සේ පෙන්නවා ආශ්චර්යමත් කාරණයක් විදිහට පහරාද. දැන් ඔබ කියවනේ මහා සාගරයේ තියෙනවා කියලා, අර විවිධ නම් ගොත් වලින් වතුර ගලාගෙන ආවට පස්සේ සාගරයට එක එක ගංගා වලින් ඒ කිසිම ගංගාවක නමකින් ආයි පෙන්වන්න බෑ කියලා සාගරයට එකතුනාට පස්සේ මේ තින අචරවතී ගංගේ වතුර, මේ තින සරබූ ගංගේ වතුර, මේ තින මහී ගංගේ වතුර කියලා පෙන්වන්න බෑ කියවන මේ ඔක්කොම එක නමක් බවට පත් වෙනවා කියන්නේ. අන්න ඒ වගේ තමයි පහරාද මේ ශාසනය තුලත් විවිධ කුලවලින් විවිධ ගෝත්‍රවලින් විවිධ විදිහට මේ ශාසනයටත් පිරිස ඇවිල්ලා මහාන වෙනවා.
ඒ මහානවෙච්ච ස්වාමීන් වහන්සේලා මේ ශාසනේ මහානුණාට පස්සේ කිසිම ස්වාමීන් වහන්සේ නමක්ව එයින් එහාට අර නාම ගෝත්‍ර වලින් අර කුල වලින් බෙදලා වෙන් කරන්න බෑ කියනවා. මෙයා ඇවිල්ලා ශුද්‍ර කුලේ හාමුදුරු කෙනෙක්, ඔය ඒගොල්ලෝ ඇවිල්ලා වෛශ්‍ර කුලේ හාමුදුරුවරු, එහෙම මේ උසස් කුලේ, බ්‍රාහ්මණ කුලේද, ශාස්ත්‍රීය කුලේද, ඒවා බෙද බෙද වෙන් කරන්න බෑ කිව්වා. ඔක්කොමලා එකයි කිව්වා. සියලු දෙනා වහන්සේලම ශ්‍රමණ සාක්‍ය පුත්‍ර කියන ගොඩට අයිති වෙනවායි කිව්වා. එතකොට දැන් බලන්න අදත් සමහරලාවට මේවා තේරුම් ගන්න නැතුව සමහර හාමුදුරුවරු පහත් කුලවල අය මහාන කරන්න බෑ කියලා සමහරලාවට මහාන කරනකොට ප්‍රතික්ෂේප කරන අවස්ථා තියෙනවා. දැන් ඔය අපි දන්නවා ඒ කාලේ සමහර රජවරු, මෝඩ රජවරු මේ රටේ ඉඳලා තියෙනවා. ඒ වගේම රජවරු ඒ කාලේ හිටපු නායක හාමුදුරුවරුන්ට හම්බෙලා කියනවලු, හාමුදුරුවනේ මේ මහාන වෙච්ච අයට අපිට වඳින්න වෙන නිසා වඳින්න පුළුවන් අය විතරක් මහාන කරන්න කියලා. අපි මේ උසස් කුලවල මිනිස්සු, ඔය රටේ ඉන්න පහත් කුලවල උන්ව මහාන කරාට පස්සේ අපිට උන්ටත් වඳින්න වෙනවා. ඒ නිසා ධන ගහලා වඳින්න පුළුවන් විදියට උසස් කුලේ අය විතරක් මහාන කරන්න කියලා අතීතේ මේ රටේ හාමුදුරුවරුන්ට කියපු තැන්වල ඒ හාමුදුරුවෝ තොහේ කිසිම හැවිල්ලක් බැල්ලක් නැතුව අර රජතුමා තරහ කරගන්න බැරිකමට රජතුමාගේ වචනෙට එහෙයි එහෙයි ගාගෙන එදා හැදිච්ච පුරුදු තියෙන සමහර නිකා හදාගෙන තියෙන උසස් කුලේ අයට විතරක් කියලා. එතන ඒ නිකාය මහාන කරනවා නම් කුලේ උසස් වෙන්න ඕනේ. දැන් මේ අර හැදිච්ච මත එදා ඒ ලාභ සත්කාරවලට රජතුමාට ඔහෙ කියන එක පිළිගත්තට මේ වගේ දේශන කෙරෙහි ගෞරවයක් ඒ හාමුදුරුවන්ට තිබ්බනම් එදාම කියලා දෙනෝනේ රජතුමනි, මෙන්න මේ වගේ බුදුරජාණන් වහන්සේ උපමාවක් පෙන්වලා තිනෝ, ඔබතුමාට වඳින්න බැරි නම් පහත් කුලේ හාමුදුරු කෙනෙක් කියලා ඔබතුමා නොඇඳ ඉන්න. හැබැයි මේක කුල බලන්න බෑ, සියලු දෙනාටම මේක අයිති කියලා මහාන කරන එක එදා කරන්න තිබ්බ. නමුත් එහෙම මොලේ නැති හාමුදුරුවරුත් මේ රටේ අතීතේ ඉඳලා තියෙනවා. ඒතර පින්වත්නි, අදටත් ඒ වගේ සමහර හාමුදුරුවරු මේ අපි දැකලා තියෙන පත්‍රවල මහාන කරන්න දැන්වීම් දාන අවස්ථා තියෙනවා. ওই සමහර බෞද්ධ පත්‍ර තියෙනවා, ඒ පත්‍රවල දාන දැන්වීම් අසවල් උසස් කුලවල අය මහාන කිරීමට අවශ්‍යයි කියලා දාපු තැන් තියෙනවා. එතකොට මේ වගේ උසස් කුලවල අය හොයලා මහාන කරන්න දැන්වීම් දාන තත්වෙට තාමත් නායක හාමුදුරුවරු ඉන්නවා කියනකොට ඒක ගැන පොඩි සංවේගිකුත් තියෙනවා පෙන්වත්නි. එහෙම දේවල් මේ ශාසනයට අයිති නෑ. එහෙම දේවල් කරන්න කාටවත් බෑ. ඒවා බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරපුවා. දැන් ඔය නිකා බෙදිල්ලේදී සමහරවිට විනය කර්ම කරන්න අපේ නිකාය අය විතරයි මේ සීමාවෙන් විනය කර්ම කරන්න පුළුවන්. මෙහෙම බෙදාගත්තුවා තියෙනවා. නිකා ભેදවලින් විවිධ විදිහට බෙදා ගන්න මේ ශාසනය බෑ කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි ඔන්න පහරාද සූත්‍රෙ පෙන්නනවා. ඒ වගේම පින්වත්නි, ඒ නම්ගොත් අයින් වෙනවා වගේම ඒක හතරවෙනි ආශ්චර්යමත් කාරණේ. ඊට පස්සේ පස්වෙනි ආශ්චර්යමත් කාරණේ පෙන්නනවා පහරාද. ඔබ කිව්ව මේ ශාසනය තුල සමහර වෙලාවට මේ බොහෝ වතුර ගලාගෙන සාගරයට එකතු වෙනකොට වතුර සාගරයේ ඇතුලේ පිරිලා ඉතිරිලා යන ඉඩකඩ අවම මට්ටමක් කියලා එකක් නැහැ. දැන් ඉතින් තව ටිකක් වතුර එකතු වුණොත් එහෙම මේක පිරෙනවා, තව ඉඩ නැහැ කියලා එහෙම කතාවක් නැහැ කිව්වා. එතකොට දැන් මේ සාගරයේ ඇතුළට වැස්සෙන් වතුර එකතු වුණත්, ගංගාවලින් වතුර එකතු වුණත්, කොච්චර ඉවරයක් නැතුව ගලාගෙන ආවත් ඕන තරමක් වතුර ගලන් එන්න මේ සාගරයට ඉඩ තියෙනවා වගේ පහරාදට බුදුරජාණන් වහන්සේ කියන පහරාද මේ ශාසනය තුලත් අන්න ඒ වගේ ආශ්චර්යමත් කරුණක් තියෙනවා. පහරාද මේ ශාසනයේ සමහරු ධර්මයේ හැසිරීලා කෙලෙස් දුරු කරගන්න, සංයෝජන දුරු කරගන්න, මාර්ගඵල ලබන්න ප්‍රතිපත්ති වඩනවා. ඉතින් ඕන කාලෙක පහරාද එහෙම ප්‍රතිපත්ති වඩලා මාර්ගඵල ලබන පිරිස ඉන්නවා නම් ඒ ප්‍රතිපත්ති වඩන අයට කවදාකවත් අපෝ දැන් ඉතින් තවදුරට මාර්ගඵල ලබන්න බෑ, මේ කාලේ දැන් මාර්ගඵල ලැබිලා ඉවරයි, දැන් ප්‍රතිපත්ති වඩවට වැඩක් නෑ කියලා කියන්න බෑ පහරාද. සාගරයට ඕන තරම් වතුර ගලාගෙන ගිහිල්ලා සාගරේ පිරිලා ඉතිරලා යන්නේ වගේ ප්‍රතිපත්ති වඩන අය ඕන කාලෙක බිහි වෙනවා නම් මාර්ගඵල ලැබීමත් අවසන් වෙන්නේ නෑ පහරාද කියලා පෙන්නනවා. දැන් බලන්නකො මෙච්චර මේ වටින දේශන තියෙද්දී සමහරු අද නිකන් අර වඳ බැහැපු ශාසනයක් වගේ හිතාගෙන ඉන්නේනේ. දැන් කිහෙල් ගස් වඳ බැස්සට පස්සේ කිහෙල් ගහක ස්වභාවේ කපලා දානවා වගේ මේ ශාසනේ සමහරලාට නිකන් හිතාගෙන ඉන්නේ. දැන් නිකන් කිසි දෙයක් කරගන්න බැරි ශාසනයක් වගේ සමහරු හිතනවා මේ ශාසනේ දැන් ඔය මෙතේ බුදුන් දැක නිවන් දකින්න තියෙන ගමනක් අපිට තියෙන එකම සද්දම මණ්ඩපේක මෙතේ බුදුන් ළඟ නිවන් දැකිමු කියලා පතන මිනිස්සු ඉන්නවා. මෙත් බුදුන් ගැන හිත හිත මේ ගෞතම බුද්ධ ශාසනේ ප්‍රතික්ෂේප කරගන්න මිනිස්සු දන්නේ නැහැ පින්වත්නි. මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන කාලය ගැන බුදුරජාණන් වහන්සේ පෙන්නපු සූත්‍රේ පවා ඒ සූත්‍රේ තියෙන්නේ චක්‍රවර්ති සීහනාද කියන සූත්‍රේ.
ඔතන තමයි මෛත්‍රී බුද්ධ ශාසනය ගැන පෙන්නේ. ඉතින් උන්වහන්සේ එක ගැන පෙන්නන්නේ ඒ ශාසනයට තියෙන කාලයට කලින් සිද්ධ වෙනවා මහා පුදුමාකාර ලෝක විනාශ වෙසන ගොඩක්. එතකොට ආයුධ වලින් මිනි මරාගෙන මිනිසු විනාශ වෙන යුගයක් තියෙනවා. අනිත් එක මේක සුළුපටු කාලයක් නෙමේ, මෛත්‍රී බුද්ධ ශාසනයට කලින් සිද්ධ වෙන අතර කාලේ කොච්චරක්ද කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. ඒ මුළු කාලයම පෙන්නලා උන්වහන්සේ ඒකේ තියෙන භයානකකම් පෙන්නලා උන්වහන්සේ කියන්නේ ඉක්මනටම සතිපට්ඨාන වඩන වීරියවන්ත වෙන්න, තමන් තමන්ට පිහිට කරගන්න, ධර්මයෙන්ම පිහිට කරගන්න, වෙන දේවල් හොයන්න එපා, සරණ කරගන්න එපා, ප්‍රමාද වෙන්න එපා, ඉක්මනට අප්‍රමාදී වෙන්න කියලා. මෛත්‍රී බුදුහාඳුරෝ ගැන පෙන්නපු සූත්‍රෙත් දැම්මම ඉක්මනට අප්‍රමාදී වෙන්න කියලා කියපු එකේ දැන් මේ වචනේ අල්ලගෙන මෙතේ බුදුන් දැක නිවන් දකින්නක ගා පතපත යන එක මේ ශාසනේ බෑ වගේනේ. පින්වත්නි, ලැජ්ජ කරන්න එපා. එහෙම තමන්ගෙම නිවනට තමන් විසින්ම තවත් බුද්ධ ශාසනයක් ප්‍රාර්ථනා කරගෙන යන්න මේ ශාසනය තුළ තමන්ගේ ප්‍රතිපත්තිය නැති කරගන්න ඕන නම් ඒ මිනිස්සයාට ඒ ශාසනයට ගියත් වෙන්නේ ඔච්චර තමයි. මොකද එයාට කවදාකවත් ලැබිච්ච තන් ප්‍රයෝජනයක් ගන්න බෑ. මොකද මෛත්‍රී බුද්ධ ශාසනය ලැබුණත් මේ ධර්මෙම තමයි, මේ චතුරාර්ය සත්‍යෙම, මේ පටිසමුපාදෙම තමයි. ආයි මේකෙන් එහා අමුතු වෙනසක් නැහැ මෛත්‍රී බුද්ධ ශාසනය කියලා. එතකොට ඔබ අද මාර්ගේ වඩලා ඔබට අද දවසේ ප්‍රතිඵල ලබා ගන්න බැරි වෙලා හරි බැරි වුණොත් තමයි ඊළඟ ශාසනයකට හරි ඔබව යන්නේ. මිසක් අද අතහැරලා දාලා නම් කවදාකවත් ඔබට ඊළඟ ශාසනයකට යන්නත් බෑ. සමහරු මේ ශාසනය දැන් නිකන් ඉවරයි කියලා හිතන්න, අර මලියදේව මහරහතන් වහන්සේ ගැන කියනවා ලංකාවේ දැන් පහළ වෙච්ච අන්තිම රහතන් වහන්සේ මලියදේව මහරහතන් වහන්සේලු. පින්වත්නි, 14,000 යාළුවෝ කණ්ඩායමක් ධර්මයේ හැසිරෙමින් ආත්ම ගානක් තිස්සේ එක එක ශාසනවල හොඳට පුරුදු කර කර ඇවිල්ලා එතන සමහර අය මහාන වෙලා රහත් වෙලා පිරිනිවන් පාල පිරිස අඩුවෙවි ආවා. ඇවිල්ලා 14,000 කණ්ඩායමෙන් සීමිත සුළු පිරිස මේ ගෞතම බුද්ධ ශාසනයේදීත් නිවන් දැකලා අන්තිම යාළුවා හැටියට අන්තිම කෙනා ඔක්කොම පිරිනිවන් පාලා එකම එක්කෙනෙක් විතරක් ඉදිරුණා. ඒ තමයි මලිදේව මහරහතන් වහන්සේ. මේ ආත්ම ගානක් තිස්සේ ආපු හොඳ බැඳීමක යාළු කණ්ඩායමේ මිදිලා සසරින් අන්තිමට ඉතුරු වෙච්ච මලිදේව මහරහතන් වහන්සේ පිරිනිවන් පානකොට කිව්වා අවසානය වෙලා හරි මේ විදියට අරහත්ත්වයට පත් වෙලා අන්තිම රහතන් වහන්සේ වශයෙන් හෝ මට පිරිනිවන් පාන ලැබිච්ච ගැන උනත් මම මේ වෙලාවේ ප්‍රීතියකින් ඉන්නවා කියලා උන්වහන්සේ තමන් වහන්සේගේ අර මුළු කණ්ඩායමේ අන්තිමය වෙච්ච ගැන කියපු එක මිනිස්සු අල්ලගෙන මිනිස්සු හිතුව මේ ශාසනේ අන්තිම රහතන් වහන්සේ. ශාසනේ එහෙම අවසන් රහතෙක් කියලා නෑ පින්වත්නි. අදට උනත් හරියට අරහත්ත්වයට පත් වෙන මාර්ගය වඩනවා නම් අදටත් අරහත්ත්වයට පත් වෙන්න පුළුවන් ඕන කෙනෙකුට. ඒ ධර්මයේ හරියට වැඩිච්ච කෙනෙක් නම් ඒ වැඩිච්ච ඕන කෙනෙකුට අදටත් අවස්ථාව තියෙනවා. ඒ නිසා මේකේ අන්තිම රහතන් වහන්සේ කතාවක් නෑ. ඒක නිසා තමයි බුදුරජාණන් මේ උපමාවෙන් පෙන්නුවේ සාගරයට ඕන තරම් වතුර ගලාගෙන එයි. දැන් බලන්නකෝ, ඇතුළු වීමක් ඇත, පිටවීමක් නැත. වතුර පිට වෙන්න තැනක් නෑ. දැන් වැවක නම් පිටවානක් කියලා තියෙනවා, සොරවුවක් තියෙනවා. මේ වගේ බහැරට යන කිසිම දෙයක් සාගරය තුළ පේන නැතුව ඇතුල්වීමක් විතරක්ම තියෙන අවුරුදු 1000 ගානක් තිස්සේ උදේටත් ගලනවා, දවල්ටත් ගලනවා, රෑටත් ගලනවා, ඉවරයක් නැතුව මහා ජල කඳක් ගලනවා. හැබැයි කොච්චර වතුර ගලාගෙන ආවත් සාගරේ පිරිලා උතුරලා යන්නේ නැහැ වගේ. එහෙනම් මාර්ගඵලලාභීන් වුණත් කවදාකවත් මේ ශාසනේ පින්වත්නි අවසන් වීමක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ප්‍රතිපත්ති වඩනවා නම් අවසන් වෙන්නේ නැහැ. මෙතන වඩන්නේ නැතුව නිකන් කයිය ගහලා මේක වැඩෙන්නෙත් නැහැ, ලැබෙන්නෙත් නැහැ. ඒ නිසා ඒක හරියට තේරුම් අරගෙන ඔබ ධර්මයේ පුරුදු කරන්න අද මට පුළුවන් කියන අදිස්ථානෙ තියාගෙන ඒ අදිස්ථානෙ නැති කරගන්න එපා කිසිම කෙනෙක්. එතකොට ඒ තමයි පස්වෙනි ආශ්චර්යමත් කාරණේ. හයවෙනි කාරණේ බුදුරජාණන් වහන්සේ පහාරාදර කියන පහාරාද දැන් බලන්න. ඔබ කිව්වා මහා සාගරේ තියෙනවායි කියලා ආශ්චර්යමත් කාරණයක්. ඒක රසන් ලෝණ රසන් එක රසක් තියෙනවායි කිව්වා මුළු කොහෙ ගියත් ඒ තමයි ලුණු රහ. මේ ශාසනය තුලත් ඒ වගේ තියෙනවායි කිව්වා ඒක රසං මුළු ධර්මයේ කොහෙන් ගත්තත් මේ හැම ධර්මයකම එක රසයක් තියෙනවා කිව්වා ඒක රසං ලෝණ රසං. බුදුරජාණන් වහන්සේ පෙන්වුවා මේ ශාසනයේ තියෙන එකම රහ තමයි කොහෙන් ධර්ම ගත්තත් ඒක රසං එකම රහ විමුක්ති රසං. විමුක්තිය රසය සසරින් මිදීමේ රසය. විමුක්ති කියනකොට පින්වත්නි නිදහස කියන එකනේ ඔකේ අර්ථේ. විමුක්ති දෙකක් තියෙනවා, චේතෝ විමුක්ති පඤ්ඤා විමුක්ති. චේතෝ විමුක්ති කියලා කියන්නේ සමතයෙන් සමාධියෙන් හිත නිදහස් වෙනවා නීවරණ වලින් කෙලෙස් වලින්. එතකොට පඤ්ඤා විමුක්ති කියලා කියන්නේ විදර්ශනාවෙන් කෙලෙස් කැපිලා සම්පූර්ණ නික්ලේශි වෙනවා. එතකොට දැන් මේ චේතෝ විමුක්තිය නැත්තම් කවදාක ප්‍රඥා විමුක්තියක් ඇති වෙන්නේ? චේතෝ විමුක්තියයි ප්‍රඥා විමුක්තියයි දෙකම ඇති වෙච්ච දාට එයා සසරින්ම විමුක්තිය ලබලා නිදහස් වෙලා. ඉතින් මේ ශාසනේ විමුක්ති රසයක් තමයි කොහෙන් බැලුවත් තියෙන්නේ.
එතකොට දැන් ඔය ඇත්තන්ට මේකේ තේරුම් ගන්න පුළුවන් දෙයක් බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාවක් අහනකොට විමුක්තිය ගැන කතාවක් නැත්තම් විමුක්තිය ප්‍රතික්ෂේප කරනවා නම් සසරින් මිදීම ප්‍රතික්ෂේප කරනවා නම් ඊතර ඇති ධර්මයක් නෑ ඒක හොඳට මතක තියාගන්න නිවන ගැන කතා කරන්න බැරි ධර්මයේ තුල කවදාකවත් පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් විදියට පිළිගැනීමක් කරන්න එපා ඒකට හේතුව තමයි ඒ විමුක්ති රසයේ කොහෙන් ගත්තත් මහා සාගරයේ තියෙන රහ ලුණු රහ වගේ සාසනය තුල තියෙන එකම රහ තමයි ඔය කියන විමුක්ති රසය. ඉතින් සමහර වෙලාවට මේ කාලේ නිවන් දකින්න බෑ කොහේ කරන්නද ඔය වගේ කියවලා කෙනෙක් ඔබව මේ අධෛර්යමත් කරනවා නම් ඔබව වීරිය අඩු කරනවා නම් ඒතර ඉතින් එතන විමුක්ති රසයක් නැහැ නිතී. විමුක්ති රසයක් නැති තැන සාසනය නෙමෙයි ඒක. සමහරලාට අපිට ධර්ම දේශනාවකට ආරාධනා කරන තැන්ම අය විමුක්තිය ගැන කතාවක් නැතුව නිකන් ඔය කාලා බීලා ඉන්න මොනවා හරි කාලීන දෙයක් කියලා දෙන්න කියන අවස්ථා නැත්තේ නෑ. එහෙම මිනිස්සුත් ඉන්නවා. කාලීන මොකක් හරි කතා කරනවා. අම්මා තාත්තා ගැන කියනවලු. ඒතර පින්වත්නි මේ ධර්මයේ පහළ වුණේ එහෙම කාලීන දෙයක් කතා කරලා නිකන් කන බොන හැටි කියනන ඔයත් හිතන්නකො කන බොන විදිය ගැන කියලා දෙන්න බුදුරෝ නෑනේ. ඒකට මේ කල්ප ගණන් පෙරම් පුරාණ ඕනේද බුදුරු කන බොන හැටි ඉගෙන ගන්න. ඒව කියලා දෙන ඕන තරම් ලෝකෙ මිනිස්සු ඉන්නවා. මෙතන විමුක්තියට මඟ පෙන්වන්න විතරයි ධර්මයක් තියෙන්නේ. ඉතින් අපි සිරසට හැමදාම බොහොම ප්‍රශංසා කරනවා මේ සිරසේ ධර්ම දේශනාවලදී. සාමාන්‍යයෙන් මේ නාලිකාව අපිට හැමදාම කතා කරනකොට කියන්නේ හාමුදුරුවනේ චතුරාර්ය සත්‍ය ගැනම කියලා දෙන්න. ගැඹුරු ධර්මයම කියලා දෙන්න. අනිච්ච දුක්ඛ අනාත්ම මේ ධර්මය ගැනම කියලා දෙන්න. මිනිස්සුන්ට සත්‍යස් බෝධිපාක්ෂික ධර්ම ගැනම කියලා දෙන්න. කාලීනේම කියන්න එපා. හැමදාම මට කියන දේ ඒක තමයි. ඒක ඉතාම සතුටින් කියනවා. මොකද සමහර නාලිකාවලදී ඒක අපිට නිවන ගැන කතා කරන්න දෙන්නේ නැහැ. ඉතින් නිවන ගැන කතා කරන්න අවසරයක් දීමම මේ දම්සක් නදට සතුටින් සහභාගී වෙන්න මම එක හේතුව. ඊතර පින්වත්නි ඒක හයවෙනි කාරණේ කියලා අපි ඔබට මතක් කළා. හත්වෙනි කාරණේ බුදුරජාණන් වහන්සේ පහාරාදට කියනවා පහාරාද මේ සාගරය තුල තියෙනවා මහා වටින දේවල් කියලා ඔබ කිව්වනේ. රන්රිදී මුතුමැණික් ආදී ගොඩාක් වටින දේවල් තියෙනවා කියලා. බුද්ධ ශාසනය තුලත් ඒ වගේ තියෙනවා. ඒ තමයි බෝධිපාක්ෂික ධර්ම. විමුක්තිය සඳහා තියෙන වඩන්න තියෙන ප්‍රතිපදාව මාර්ගය ගැන කතා කරන බෝධිපාක්ෂික ධර්ම තමයි මේ බුද්ධ ශාසනය තුල තියෙන වටිනාම දේවල් ටික. අන්න බලන්න. ඉදර කන බොන දේවල් ගැන නෙමෙයි කාලීන දේවල් ගැන කතා කරන්න නෙමෙයි එහෙනම් කියන්න ඕනේ. ඒ කියන්නේ ශාසනයේ තියෙන වටින දේවල් ටික තමයි ඔබ ලබන්න ඕනේ. ඔබ හොයන්න ඕනේ. ඒ ඔබට ඒ ටික හොයන්න හිතක් නැති වුණොත් බැරි වෙලා හරි කෙනෙකුට ඒකේ තේරුම තමයි යාට මේ ලැබිච්ච ශාසනයේ වටිනම ටික ඕමනා නැහැ කියන එක. ඒතකොට එහෙනම් මේ ශාසනයේ තියෙන වටිනාම ටික තමයි සතර සතිපට්ඨානෙ, සතර ඉරිදිපාද, සතර සම්ප්‍රදාන වීරිය, පංච ඉන්ද්‍රිය, පංච බල, සප්ත බොජ්ජංග, ආර්ය අෂ්ටාංගික මාර්ගය වෙන මේවා තමයි මේ ශාසනයේ තියෙන වටිනම ටික. ඒතකොට මේ හත්වෙනි කාරණේ බුදුරජාණන් වහන්සේ ළඟට පහර අදිරිකන පහරාද මේ ශාසනයේ තියෙන ආශ්චර්යමත් අවසාන අටවෙනි කාරණේ තමයි ඔබ කිව්වා සාගරය තුල ඉන්නොයි කියලා. මහා විශාල දෙවන්ත යුදුන් ගණන් විශාල සත්තු තිමි තිමිංගල තිමිර පිංගල අසුර නාග වාදි බොහෝ සත්තු ඉන්නොයි කිව්වා. මේ ශාසනයටත් ඒ වගේ බොහෝම දෙවන්ත චරිත ඉන්නවා පහරාද. ඒ තමයි ආර්ය ශ්‍රාවකයෝ. සෝතාපන්න වෙච්ච සෝවාන් වෙන මාර්ගයට පැමිණිච්ච සකදාගාමි වෙච්ච සකදාගාමි වෙන මග වඩන අනාගාමි වෙච්ච එහෙම නැත්නම් අනාගාමි වෙන මග වඩන එක්ක රහත් වෙච්ච එහෙම නැත්නම් රහත් වෙන මග වඩන මෙන්න මේ වගේ අෂ්ටාර්ය පුද්ගලයෝ ඉන්නෝ මේ ශාසනය තුල. ඒ අය තමයි දෙවන්ත චරිත කිව්වා. ඒක ඔබ තේරුම් අරගෙන ඉන්න ඕනේ පින්වත්නි. මේ ශාසනය තුල දෙවන්ත චරිත කියන්නේ මහානායක හාමුදුරු නෙමෙයි. මහානායක හාමුදුරුවෝ අපිට ඉතාම වයෝවෘද්ධ, තපෝවෘද්ධ, බොහොම ගුණවෘද්ධ නායක හාමුදුරුවන් වහන්සේලා වැඩ ඉන්නවා. හැබැයි උන්වහන්සේලා මේ ආර්ය ශ්‍රාවක බවට තාම පත් වෙලා නැත්තම් උන්වහන්සේලා දෙවන්ත චරිත නෙමෙයි මහානායක උනත්. ඊට පස්සේ මේ බණ කියන ප්‍රසිද්ධ චරිතත් නෙමෙයි. දැන් සමහරලාට අපි කොහේ හරි තැනකට ගියාම මිනිස්සු අර තෙන්ට වැඩි අනිත් හාමුදුරුවන්ට වඩා මේ අර බණ කියන හාමුදුරුවෝ ටීවී කෙරේ ඩික බණ කියන හාමුදුරුවෝ කියලා නිකන් අමුතු දෙවන්ත කතන්දරයකින් අපි දිහා බලන්න බලමු. අපි පින්වත්නි මේ ආර්ය ශ්‍රාවක බවට පත් වෙනවා නම් දෙවන්තියෝ වෙනවා මිසක් ටීවී එක රේඩියෝ එක බණක් කිව්වා කියලා මිනිස්සු අතර ප්‍රසිද්ධ වුණා කියලා
රටේ යම් ධර්මදේශකයන් වහන්සේලාය කියල ඒකව දැවන්ත චරිතනෙමේ. එහෙම නැත්නම් චන්දීලෝ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් වුණා කියලා ඒ හාමුදුරු කවදාකවත් එහෙම දැවන්ත චරිතයක් වෙන්නේ නැහැ. ප්‍රාඩෝ එක බෙන්ස් එකක් ආවා කියලා හාමුදුරුවන් කවදාකවත් දැවන්ත චරිතයක් වෙන්නේ නැහැ පින්වත්නි. ජනාධිපති ළඟමැතිලා ඇසුරු කරාය උන්නාන්සිට කියලා රස්සාවක් ගන්න පුළුවන් මේවෙන් හොයන්න බෑ කවදාකවත් දැවන්ත චරිත. එහෙනම් දැවන්ත චරිතයක් කියන්නේ මේ ශාසනය තුල මාර්ගඵල ලැබපු උත්තමයෝ. ඒ උත්තමයා සෙරප්පු දෙකක් නැතුව පාරේ නිකන් ඔහේ වැඩම කළත් කැලේකට වෙලා ලිනකට වෙලා හිටියත් ඒ දැවන්ත චරිත මේ ශාසනේ ඉන්නේ. ඒ තමයි අටවෙනි ආශ්චර්යමත් කාරණේ. බුදුරජාණන් වහන්සේ මේ ආශ්චර්යමත් කරුණ අට පෙන්නලා පහරාදට කියනවා පහරාද මේ ශාසනය තුල කෙනෙක් හිත පහද ගන්න මේව දැකලා. දැන් ඒතර බලන්න පින්වත්නි මේ ශාසනයේ ආශ්චර්යමත් කරුණු අටක් අපි ඔය පෙන්නලා දුන්නේ. මේ අටගෙන ඔබ දැනගෙන ඉන්න ඕනේ ශාසනය ගැන හිත පහද ගන්න. බුදුසසුනේ තියෙන ආශ්චර්ය ඔබට හිත පහදගෙන සතුටින් සිහි කරන්න පුළුවන් ඔය කරුණු අට තේරුම් අරගත්තට පස්සේ. බලන්න මහා සාගරයට ගලපලා බුදුරජාණන්ස හරිම අපූර්වට මේ බුද්ධ ශාසනය කියන්නේ මොන වගේද කියන එක තේරුම් කරලා දුන්නා. ඉතින් මෙවැනි වටිනා ආශ්චර්යමත් සූත්‍ර පහරාද සූත්‍රය දැන් අද අපි කතා කළේ. මේ වගේ වටිනා සූත්‍ර මෙවැනි වටිනා දේශනා ඔබට හැමදාමත් රාත්‍රී 7ට ශ්‍රවණය කරන්න පුළුවන් ඉරිදා දිනවල මේ දම්සක් නද වැඩසටහන ඔස්සේ. ඉතින් ඔබට අපි සෙත්පතනවා ඔබ මේ බුදුරජාණන් වහන්සේගේ ශාසනය කෙරෙහි හිත පහදගෙන තව තවත් බොහෝ කුසල් වඩන ධර්මාවබෝධ ඉක්මන් කරගන්න චතුරාර්ය සත්‍ය අවබෝධ කරන පින් ඇති ශ්‍රාවකෙක් බවටම පත් වෙන්න භාග්‍ය වාසනාව ලබත්වා කියලා. සාදු සාදු සාදු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු ශාසනං චිරං රක්කන්තු දේශනං චිරං රක්කන්තු ත්වං සද්ධාති. සාදු සාදු සාදු. ලෞතර බුදු පියාණන් වහන්සේ දේශනා කළ ධර්මය මනාව දැනගෙන මේ සසර දුකෙන් මිදෙන්නට ඔබට අපේ ගරු ස්වාමින් වහන්සේ අද දවසේ දේශනා කළ ධර්ම කරුණු හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සිරස FM දම්සක් නද ධර්ම දේශනාව පැවැත්වූ පිළියන්දල ශාන්ති නිකේතන වාසී පූජ්‍ය වල්පොළ ගෞතම ස්වාමින් වහන්සේට සිරස FM වෙනුවෙන් මගේ নমස්කාර පූර්වක ස්තුතිය මේ මොහොතේදී පුද කරනවා. එවගේම උන්වහන්සේගේ සියලු ශාසනික කටයුතු දියුණුවෙන් දියුණුවටපත් වේවා. උන්වහන්සේට තවත් බොහෝ කාලයක් බොහෝ දිනකට ධර්ම ඥානය ලබා දෙනට අවශ්‍ය කරන ශක්තිය ධෛර්ය වාසනාව නිරෝගී සම්පන්නිය නිරන්තරයෙන්ම ලැබේවා කියලා අපි හැමදෙනාම එක්ව ප්‍රාර්ථනා කරමු. ලබන සතියේත් සෙනසුරාදා සහ ඉරිදා දින දෙකේදීම සිරස FM දම්සක් නද ධර්මදේශනය ශ්‍රවණය කරන්න ඉන්න කෙන ආරාධනයත් එක්ක අපි ඔබෙන් සමුගන්නවා. ඔබ හැමදිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින්.